අයිබෝවන් අද 2020 මැයි මාසේ 3 වෙනි ඉරිදා මෙන්න අදත් www.helanews.lk වෙබඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සාගර සම්පත් ජයසිංහ විසින් මුලින්ම සිරස්තල මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පලා යාමට කළ උත්සාහයේදී පුද්ගලයා කුමාරුට නෙදලන්තයේ සිට විශේෂ ගුවන් යානයක් අද උදේ මත්තලට ගොඩබායි මුලතිව් නිරෝධායන කඳවුරේ සිටියේදී මීගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළ බලා විශේෂ එයාබස් යානාවක් අද ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයි ඉතාලිය ලබන සඳුදා සිට යලි වැඩ महर बंधनागार निरोधायन पशु श्रीलंका මුලතිව් නිරෝධායන කඳවුරේ නිරෝධායන වෙමින් සිටි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු හදිසි අසනීප තත්වයකින් මිය යාමත් සමග ඔවුන් ආදාහනය කිරීමට යාමේදී මුලතිව් ගම්වැසියන් සමග ආරවුලක් ඇතිව තිබෙනවා. උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර බලනිද කැඳවූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් පසු ඔවුන්ගේ මල සිරුරු ආදාහනය කළ බවයි දැනගන්නට ඇත්තේ. මෙම පුද්ගලයන් COVID-19 රෝගයේ දැයි සැක සහිතව නිරෝධායනී වෙමින් සිටි පුද්ගලයන් බවයි සැලවෙන්නේ. ඉංගලන්තයේ ලන්ඩන් නුවර සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250ක් යලි මෙරටට රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානාවක් අද පිටත් කර හැරුණු ලැබුවා. අද අලුයම පිටත් වූ මෙම යාබස් යානාව දිත්ව එන්ජින් සහිත 250කට පහසුකම් සැලසිය හැකි සුවිශේෂී යානාවක් බවයි සැලවෙන්නේ. මෙම යානය අද හවස වන විට ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළට නිරුපද්‍රිතව ගොඩබානු ඇතැයි අපේක්ෂා කරනවා. පසුව සිසුන් රැගෙන යලිත් හෙට උදෑසන ශ්‍රී ලංකාවට යානය පැමිණීමට නියමිතයි. දරුණු COVID-19 රෝගයෙන් බැටකන ඉතාලිය ලබන සඳුදා සිට සම්පූර්ණයෙන්ම ජනතාව සඳහා විවෘත කරන බව ඉතාලිය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පිළිවෙත කිසිවිටකත් අනුමත නොකරන බවයි ප්‍රකාශ කරමින් කියා සිටියේ. ඉතාලි අගමැතිවරයාගේ දැඩි පිළිවෙත ඉතාලි ජාතිකයන් කරදරේ හෙළනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉතාලි අග්‍රාමාත්‍යවරයාගේ තීරණේ වෙනසක් සිදු නොවන බවයි ඉතාලි රජය උපුටා දක්වමින් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අදට නියමිත www.helanews.lk වෙබ් අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් හෙට රාත්‍රිය හමුවනතුරු ඔබට සුවදායි රාත්‍රියක්.